කියන කතන්දරයක් තමයි 2015 න් පස්සේ එක මෙගාවොට් එකක්වත් හැදුවේ නැහැ කියලා. මම දැක්කා ගියේ පෙරේදා තමතුරු කීප දෙනෙක් තප්පු වුණා නබු. විශේෂයෙන්ම මන්නාරම සුළං විදුලි බලාගාරය විතරක් නෙමෙයි අපි වහලම විශාල ප්‍රමාණයක් මෙගාවොට් ප්‍රමාණයක් අපි ජාතික පද්ධතියට එකතු කරන්න කටයුතු කරලා තියෙනවා. මේ එක මෙගාවොට් එකක්වත් එකතු කරලා නැහැ කියන කතන්දරේ මොකද මේ වර්තමාන විදුලි අර්බුදයට එක පැත්තකින් හේතුව මේ විදුලි බලාගාරවල දාරිතාවයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඉන්ධන ගෙනීමේදී සිදුවන ප්‍රමාදයන් දැවිතෙල් වල ප්‍රමාදයන් ඒ වගේම ගල්ලංගුරු වල ප්‍රමාදයන් මේවා නිසා තමයි විදුලි අර්බුදයක් නිර්මාණය වුනේ. එක මෙගාවොට් එකක්වත් හදලා නැහැ කියන චෝදනාව කතා බහ කරන්නේ ප්‍රධාන බලාගාරයක් හදලා නැහැ කියන කාරණාවත් එක්ක. ඒකට සුළං බලාගාරයක් හදලා තියෙනවානේ ඔබතුමා. ඒක කියන්නේ ඔය ඇත්ත කතා කරන්නේ. සුළං බලාගාරයත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව කාල තම ආරම්භ කරේ. ගිය ආණ්ඩුවට බැරි වුණා මේක ඉවරක් කරගන්න. ඒ වගේම තමයි අපේ ආණ්ඩුවත් දැන් බලාගාරයක් අපි ආරම්භ කරොත් මේ ප්‍රශ්න ටික නිවැරදි කරගත්තේ නැත්නම් අපටත් සිද්ධ වෙන්නේ අපි ආරම්භ කරලා වෙන කෙනෙක්ට විවෘත කරන දෙන්න. ඒ නිසා තමයි අපි මේ නීති රීති අනපනත් සියල්ල වෙනස් කරලා මේ ආණ්ඩුවේ පටන් ගන්න බලාගාරයක් ඕනෑම ආණ්ඩුවකදී අවුරුදු එකහමාරක් දෙකක් තුල ඉවර කරන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි අපි දැන් සකස් කරමින් පවතින්නේ. කයිකපත්තකින් කනගාටුනෝ දී අනුරාධපුරේ රැස්වීම ඔබතුමා කතාවක් බලාගෙන හිටියා. ඔබතුමාට කතාවක් තිබුණේ නැහැ මම දන්නේ ඔබතුමා. ඒකෙන් අයින් කළාද කියලා. විශේෂයෙන්ම ඔබතුමාගෙන් අහන්නේ කවුද බුරන්නේ පොඩ්ඩක් ඉන්නකො ඉතින්. පොඩ්ඩක් අපි දෙන්න විශේෂ ගන්න පොඩ්ඩක් ඉන්නෝ. මුට්ටි ඉන්නකො මුට්ටිය දාන්න දෝ. ඔබතුමා ඔබතුමා ප්‍රශ්නේ අහන්න. අර කෑ ගහනවා කතා කරනකො. අර හරක් ටික බදලා දාන්නකො. ඔබ ආණ්ඩුවේ ආණ්ඩු සහයෝගය දක්වන සියලු පක්ෂ එකතුලා කරපු රැස්වීමක් නෙමෙයි.